ශ්‍රී ලංකාවේ සත්‍ය සමගිය සහ ප්‍රතිසන්දානයේ සඳහා වෙන කොමිෂන් සභාව කෙටුම්පත ජනාධිපති ධුර අපේක්ෂක දිරිජයර මැතිතුමා ඇතුළු අපි ශ්‍රේෂ්ඨාධිකරණයේ දී අභියෝග දෙක් කරා. නමන හරිම ෂෝක්. ආතත් විරුද්ධ දෙන්නේ නම දියා බැලුවා. මේ ලස්සන සුන්දර සුරංගනාවියගේ වෙස්මූණ ඇතුළු සංගෝලා ඉන්නේ සුදුරු යකෙක්. මේ පළත් කෙටුම්පතේ මොකද්ද කරන්නේ? අපේ රටේ මංකොල්ලකරුවන්ට මහබැංකු පෙරටේ මාබැංකු මංකොල්ලකරුවන්ට වැඩබදු වංචාකරුවන්ට උඩු ව්‍යාපාරිකයන්ට නීතියෙන් ලබා දීලා තියෙන ආවරණේ රණවිරුවන්ට අහිමි කරන්න දැන් මේ පනත් කෙටුපත කෙල්ල තියෙනවා. මේ රටේ රණවිරුවන් ත්‍රස්තවාදී සහ සාමාන්‍ය ජනතාව විදිහට ලක්ෂයට ආසන්න ජනකාය නියගිය මහා ලේවැකුණු යුද්ධය නතර කිරීමට කටයුතු කිරීම පිළිබඳ රණවිරුවන්ට දඩුවම් කරන්නයි මේ පනත් කෙටුපත කෙල්ල තියෙනවා. දන්න රටේ ඕනෑම අපරාධයක් කරන අයකුටත් නීතිඥේ කරත් අධිකරණ ඉදිරියේ කරුණු දක්වන්න අවස්ථාව තියෙනවා. නමුත් රණවිරුවන්ට මේ පනත් කෙටුම්පතෙන් ඒ අවස්ථාව අයින් කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, සාමාන්‍ය නීතියටදී සාක්ෂි ආඥා පනතින් අපරාධ නඩු විධාන සංග්‍රහය අපරාධ වර්ධක සැකකරුවෙකුට තියෙන නීතිමේ ආවරණය මානුෂික අයිතිවාසිකම් ටික මේ පනතෙන් රණවිරුවන්ගෙන් විතරක් උදුරගෙන තියෙනවා. එතකොට රට බේර ගැනීම කියන්නේ මහබැංකුව මංකොල්ල කෑමටත් වඩා, කුඩු විකිණීමටත් වඩා, මිනී මැරීමටත් වඩා භයානක අපරාධයක්ද කියන ප්‍රශ්නේ අපිට ආණ්ඩුවෙන් අහන්න වෙනවා. මේ සමස්ත ලෝකෙම තමන්ගේ හමුදාව රට බේර ගන්න ත්‍රස්තවාදී පරාජය කරන්න මෙහෙවලා ජයග්‍රහණය කරාට පස්සේ තමන්ගේ හමුදාවට දඬුවම් දෙන්න නීති ගෙනාපු ලෝකයේ එකම ආණ්ඩුව විදියට මේ ආණ්ඩුව ඉතිහාසයට එකතු වෙනවා. ඒ නිසා මේ පනත් කෙටුම්පත පරාජය කරන්න අපි කටයුතු කරනවා වගේ අපි රණවිරු ප්‍රජාවේ මේ පිළිබඳ කිසිම අවධානයක් යොමු නොවීම විමතියට කරුණා. අද මේ පනත ගෙනාපු ආණ්ඩුවට මේ පනත තමන් ආවමත් ක්‍රියාත්මක කරනවායි කියන මාලිමාවටත් බෙදිලා සහාය දෙන රණවිරුවන් තමන්ගේ මිනිවල තමන්ම කපාගන්නේ සිටිනවා කියන අනතුරු ඇඟවීම අපි කරමු.